ගුවන් සරණයි සිල් දනට මේ ඔබ අප හැම සහභාගී සිටින්නේ භාවනාවම ජීවිතයයි වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනටයි මේ වැඩසටහනින් අප ඔබ වෙත භාවනාව පිළිබඳව සම්පූර්ණ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා අපගේ ගෞරවනීය ආරාධනා පිළිගෙන මේ අවස්ථාවට වැඩමවා වදාළ අපගේ ධර්ම ඥානයේ පොදුවාලනටි මහත් කැපවීමකින් කටයුතු කරන බලංගොඩ ධම්මදේ ආරණ්‍ය සේනාසනයේ සේනාසන අධිපති නම කියන අවසරයි අතිපූජනීය පලුගස් රැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ මම පාද නමස්කාර පූර්ව පිළිගනිමි මෙම සුමුද්‍ර ධර්ම දේශනාවේ පින් බලදායකත්වයේ දරන්නේ කැනඩාවේ වැන්කුවර් නුවර පදිංචි අනුර වීරරත්න මහතා ප්‍රදීපා වීරරත්න මහත්මිය සහ දූදරුවන් වන තරිත් පුතුණුවන් සමග නුතාරා දිනී විසිනි ස්වාමින් වහන්සේ අප වෙත අනුකම්පාවෙන් ධර්ම දේශනාව දේශනා කරනෙමින් ඉතාමත් ගෞරවණීයව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණා විලාසයේ සදැහැති පින්වත්නි සේක YouTube නාලිකාව හරහා සිදු කරනු ලබන සදහම් වැඩසටහන් මාලාවේ ජීවි භාවනාවම ජීවිතය යන මාතෘකාව යටතේ සිදු කරනු ලබන ඒ වැඩසටහන් මාලාවේ මූලික වැඩසටහන අද දවසේදී සිදු කරනු ලබනවා මෙම වැඩසටහන සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබනවා කැනඩාවේ වැන්කුවර් නුවර පදිංචි අනුර වීරරත්න මහත්මා ප්‍රදීපා වීරරත්න මහත්මිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ තරිත් පුතුණුවන්ගේත් ඒ වගේම නෝතාරා ඒ දියණියගේත් උපන්දිනයන් සිහිපත් කරමින් ඒ සඳහා ආශිර්වාදය ලබන්නට ඒ වගේම මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනු පවුණු කර ගන්නට ආශිර්වාද කරන්නටත් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ පින්කම අවසානයේදී ඒ පිළිබඳව නැවත සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි විශේෂයෙන්ම මාතෘකාවක් වශයෙන් යොදා ගන්නට යෙදුනේ මේ භාවනාවම ජීවිතේ බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාව. ඊට ප්‍රවේශයක් විදිහට ජීවිතය කියලා කියන්නේ මොකක්ද? අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව
මූලිකව හඳුනා ගැනීමක් සිදු කළ යුතු වෙනවා. මනුස්සයෝ හැටියට අපි මේ ලෝකේ උප්පත්තිය ලැබලා අද වෙන විට තම තමන්ට වයස මෙච්චරයි කියලා අපි වයස ගණනය කරනවා. අවුරුදු වලින් මාස වලින් දින වලින් පැය වලින් විනාඩි වලින් තප්පර වලින් මේ මොහොත වෙනකොට තමන්ට මෙන්න මෙච්චර වයසයි කියලා අපිට යම් ගණනය කිරීමක් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ගණනය කිරීම වල අපි ජීවත් වුණේ මෙන්න මෙච්චර කාලයක් අපි ජීවත් වුණා කියලා හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ගණනය කිරීම එහෙම නැතිනම් මේ දින සති මාස අවුරුදු වලින් මේ ප්‍රකාශ කරන මේ කාල පරාසය අපි ගණන් කරලා තියෙන්නේ මේ කය පිළිබඳව ආයු කාලයක් පිළිබඳව තමයි අපි මේ ගණනය කිරීම සිද්ධ කරන්නේ. මේ කයේ යම් පැවැත්මක් තියෙනවා නම් වසර මෙච්චර කාලයක් දිනවකවානු වලින් මෙච්චර කාලයක් මේ කය වයසට ගියා කියලා අපි ගණනය කරනවා. නමුත් මේ හිත වෙනස් වෙමින් පැවතිච්ච කාලය කොච්චරද කියලා අපිට ගණනය කරන්නට පුළුවන්කමක් නැහැ. මේ කයේ වෙනස් වීම අපි අවුරුදු වලින් සති වලින් මාස වලින් ගණනය කළාට එමනම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ කොයි වගේ තැනකද කොයි වගේ ස්වභාවයකද කියන එක පිළිබඳව අපි නුවණැතුවම අධ්‍යයනයක් කළ යුතු වෙනවා, හැදෑරීමක් කළ යුතු වෙනවා. අපි ඒ සඳහා පුංචි පරීක්ෂණ ටිකක් අපි අපේ ජීවිතේ පැත්තෙන් සිද්ධ කරන්නට ඕන කරනවා. අද වර්තමානයේ වෙනකොට නවීන විද්‍යාව තාක්ෂණ වේදයේ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින කාල පරාසය. ඒ වේගවත් දියුණුවත් සමග ලෝකයේ පිළිබඳව ඒ වගේම මේ ලෝකෙන් එපිට විශ්වයේ යම් තැන් පිළිබඳව විශාල ගවේෂණයන් සිද්ධ කරනවා. ග්‍රහ වස්තු පිළිබඳව වෙන්න පුළුවන්, විශාල වශයෙන් ගවේෂණය කරනවා. ලෝකයේ තුලත් ලෝකයේ යම් පිහිටීම් පිළිබඳව වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පරමාණුව පිළිබඳව වෙන්න පුළුවන්. විශාල ගවේෂණයක් සිද්ධ කරනවා, පරීක්ෂණයක් කරනවා. ඒ ලෝකෙ පිළිබඳව හොයන්නට. නමුත් අපි ටිකක් නුවණැතුව කල්පනා කරලා බැලුවොත් අපිට මුළු ලෝකයක්ම හම්බ වෙන්නේ කොහොමද කියලා, අපි ජීවත් වෙන්නේ මොන වගේ ලෝකයකද කියලා අපිට බොහොම පොඩි කාරණයක් හිතන්නට තියෙනවා. එදා රෝහිතස්ස බ්‍රාහ්මණයා ලෝකය පිළිබඳව හොයන්නට
ලෝක කෙලවර පිළිබඳව හොයන්නට එරිදි බල ඇති මෙතුමා පාගමනින් ගමන් කළා තිබෙනවා. නමුත් එතුමාගේ ආයු කාලය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. එතුමාට තිබුණ එරිදි බලයේ හැකියාව අනුව පියවරක් තබලා තවත් පියවරක් තබන්නට යොදුන් 100ක් ඈතින් පුළුවන්කම තියෙනවා. යොදුනක් කියලා කියන්නේ හැතැම්ම දාසයක්. යොදුන් 100ක් කියලා කියන්නේ 16න් වැඩි කරගන්නට ඕන. 1600ක පමණ දුර. එක කකුලක් තියලා තවත් අනිත් කකුල තියන්න පුළුවන් ඉච්චර දුරකින්. මේ ගමන නතර වුණේ එහෙම නැතිනම් මදකට හෝ නතර කළා නම් ඒ නතර කළේ සාපිපාසාදිය සංසිඳවා ගැනීම සඳහායි. අනිත් හැම වෙලාවකම වෙන් කළේ මේ ලෝකයේ පිළිබඳව හොයන්න, ලෝකේ කෙලවර පිළිබඳව හොයන්න. නමුත් එතුමාගේ ආයු කාලය පිරිහිලා කරුලිය කරලා තියෙනවා ලෝකේ කෙලවර හොයා ගන්නට බැරුව. අබුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ පිළිබඳව කතා බහ කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රොහිතස්ස පාගමනින් ගිහිල්ලා කවමදාකවත් මේ ලෝකේ කෙලවර හොයන්න පුළුවන්කමක් නැහැ. එතක දුවත් ඒක එහෙම වුණත් ලෝකෙ කෙලවර හොයාගන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා. එමලන් නිවන් දකින්න හැම කෙනෙකුටම ලෝකයේ පිළිබඳව ලෝක කෙලවර පිළිබඳව හොයන්නට වෙනවා. අපි බලමු මෙන්න මේ හරහා උපකාරයක් අපේ ජීවිතයට එකතු කරගෙන මේ ලෝකය කියන්නේ මොකක්ද, අපේ ජීවිතේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ ලෝකෙ කෙලවරයි, කන ලෝකෙ කෙලවරයි, නහය දිව ශරීරයේ ලෝකෙ කෙලවරයි, රූපය ලෝකෙ කෙලවරයි, ශබ්දයේ ලෝකෙ කෙලවරයි, ගන්ධය රස ස්පර්ශ ආදී මේ දේවල් ලෝකෙ කෙලවරයි කියලා. එහෙනම් මේ කිව්ව කාරණාවත් සමග අපිට කල්පනා කරන්නට වෙනවා ලෝකෙ කියලා කියන්නේ කොයි වගේ ක්‍රමයක්ද, ප්‍රමාණයක්ද කියලා. ඔබ අහලා ඇති ධර්මයේ තුල මේ බඹයක් විතර වූ මේ ශරීර කූඩුව තුල මුළු ලෝකයම පණවනවායි කියලා. මුළු ලෝකයම හොයනවා නම් මේ බඹයක් විතර ශරීරයේ තුල හොයන්නට පුළුවන් කියලා. ඊමලන් අපිට මුළු ලෝකෙම කැටි කරලා ගන්නට පුළුවන්කම තියෙනවා මේ ශරීරයේ තුලට. බලන්න අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ මොහොත වෙනකනුත් නියපරලව යන්නේ දවසක් වේනම් ඒ මොහොත දක්වාත් අපි ජීවත් වෙනවා කියලා ජීවත් උනේ, අපි ජීවිතේ පවත්වනවා කියලා අපි ගනුදෙනු කළේ මොනවත් සමගද කියලා. අපි අපේ මුළු ජීවිතේම ගත කරලා තියෙන්නේ, ජීවත් කරවලා තියෙන්නේ මෙන්න මේ කියන ධර්මතා ටික ඇතුලේ. ඇහැට පෙනුන රූප සමග කරන ලද ගනුදෙනුවක, කනට ඇහුන ශබ්දය සමග කළ ගනුදෙනුවක,
නාසයෙන් ගඳ සුවඳ අග්‍රහණය කරමින් කරන ලද ගනුදෙනුවක දිවට රසය කයට ස්පර්ශය ඒ වගේම හිතට අරමුණ ධම්මාරම්මණය කියන මෙන්න මේ කාරණා සමගයි අපි අපේ ජීවිතය ගත කරලා තියෙන්නේ ඔබ විවේකයෙන් කල්පනා කරලා බලන්න ඔබට තියෙනවද කියලා අත්දැකීමක් ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ශරීරයෙන් සහ මනස හිතලා කල්පනා කරන ලද අරමුණු වලින් තොර වෙච්ච කිසිදු අරමුණක් ඒ සඳහන් කළේ කවමදාකවත් දැකලා නැති කවමදාකවත් අහලා නැති කවමදාකවත් ආග්‍රහණය නොකර රස නොවින්ද ස්පර්ශයන් නොලබපු හිතලා කල්පනා කරපු නැති යම් අරමුණක් ඔබට තියෙනවද කියලා අපි අපේ ජීවිතේ පුරාවට එහෙම කිසිම දෙයක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න ඔබ එහෙම හිතලා කල්පනා කරලා යමක් ගත්තොත් ඒද හිතලා කල්පනා කරලා ගත්ත දෙයක්ම බවට පත් වෙනවා එහෙම නොවන කිසිම දෙයක් නැහැ එහෙමනම් අපි මුළු ලෝකයක් කියලා කියන්නේ මෙන්න මේ හය දෙනා සමග කරන ලද ගනුදෙනුව මේ හය දෙනා සමග ජීවත් වෙච්ච එක තමයි අපි අපේ ජීවිතය කියලා කියන්නේ මේ හය දෙනා සමග කරන ලද ගනුදෙනුව හය දෙනා සමග කරන ලද ජීවත් වීම අපි අපේ ජීවිතය කියලා හඳුන්වනවා වගේම අපිට ලෝකය කියලා හඳුන්වන්නට වෙන්නේ මෙන්න මේ හය දෙනා සමග කරන ලද ගනුදෙනුව මේ හය දෙනාත් එක්ක බැඳිලා සම්බන්ධකම් හදාගෙන ඒ තුල නොඑක් නොඑක් විදිහේ ගනුදෙනු සිදු කරමින් අපි අපේ ජීවිතේ පැවැත්තුවා ඇහැ කන නහය දිව ශරීරය මනස කියන මේ ආයතන හය දෙනත් සමග කරන ලද ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට අපිට ලෝකයක් හම්බ වෙලා තියෙනවා අපිට ජීවිතයක් හම්බ වෙලා තියෙනවා ජීවත් වුණ ස්වභාවයක් අපිට තියෙනවා ඇලිලා වෙලිලා බැඳිලා කටයුතු කරපු ලෝකයක් අපිට හම්බ වෙනවා ඒ තුල සතුටු වුණ දුක් වුණ ජීවිතයක් හම්බ වෙනවා අපි අපේ මුළු ජීවිතයම කියලා කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ ඇස් කන් ආසාදී මේ හය දෙනාගෙන් ලබන ලද අත්දැකීමකට ඒ හය දෙනාගෙන් ලැබපු අත්දැකීමක් මේ හැරුණු කොට මෙයින් පරිබාහිර අල්ප මාත්‍රයක හෝ ජීවිතයක් අපිට මතක් කරන්නවත් පුළුවන්කමක් තියෙද කියලා බලන්න එහෙමනම් අපි අපේ මුළු ජීවිතේම අපි අපේ මුළු ලෝකයේම මෙන්න මේ හය දෙනා වටා ගෙතුන ලෝකයක් නිර්මාණය වෙච්ච ලෝකයක් අපිට ජීවත් වෙනකොට කොයිම වෙලාවකවත් දැනිලා තියනවද හිතිලා තියනවද අපි මේ ජීවත් වෙන්නේ ඇහැ සමග කරන ගනුදෙනුවක් කන සමග කරන ගනුදෙනුවක්
නාසය දිව ශරීරයේ සමග කරන ගනුදෙනුවක් මනස සමග කරන ගනුදෙනුවක් කියලා අපිට නිකන් හිතිලා තියනවාද කියලා බලන්න. නමුත් දැන් ඔබට ඒ පිළිබඳව පණිවිඩයක් ලැබිලා තියෙනවා. දැනුවත් වීමක් සිද්ධ වෙලා තියෙනවා. එනිසා ඔබ ඒ පිළිබඳව ටිකක් නුවණින් හිතලා බලන්න. අමුතුවෙන් වෙනම හිතන්නට අවශ්‍ය නැහැ. ඉදිරියේදී අපේ ජීවිතය තුළ කටයුතු කරනකොට අපි කටයුතු කරලා තියෙන්නේ මොනවත් සමගද? ගනුදෙනු කරලා තියෙන්නේ මොනවත් සමගද කියලා ඒ අවස්ථාවේදී නුවණ පවත්වමින් බලන්න. ඔබට හොඳට වැටහෙවි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ මෙන්න මේ ටිකත් එක්ක කියලා. ඔබට යම් රූප පේන වෙලාවක් තියෙනවා නම් ඒ හැම වෙලාවකම ඔබ ගනුදෙනු කරලා තියෙන්නේ මේ ඇහැ සමග කරන ලද ගනුදෙනුවක්. ඔබ යමක් ශ්‍රවණය කරනවා නම් කනත් සමග කරන ගනුදෙනුවක්. මේ විදිහට මේ එකක් 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 ගානේ අපිට අපේ ජීවිතය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පින්වත්නි එතනින් මේක නතර වෙලා නැතිකමයි තියෙන දෝෂය. ඇහැ සමග ගනුදෙනු කළාට, කන සමග ගනුදෙනු කළාට, නහය දිව ශරීරයේ මනස සමග ගනුදෙනු කළාට ඒ ගනුදෙනුව එතනින් නතර නොවිච්ච එකයි තියෙන ගැටලුව. අපේ ජීවිතයේ මේ ගනුදෙනුව තුළ තව කෙලෙසයන් එකතු කරගෙන කෙලෙස් වලින් මිශ්‍ර වෙලා කරන ලද ගනුදෙනුවක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. තණ්හාවෙන් ගනුදෙනු කරලා තියෙනවා. කෙලෙස් සමග මිශ්‍ර වෙලා මේ ගනුදෙනුව හැම වෙලේම කිලිටි වෙලා, මේ ගනුදෙනුව හැම වෙලේම කිලිටි වෙලා තියෙනවා. ඒ කිලිටි වෙච්ච එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට නොයෙකුත් දුක් පීඩාවන් වලට ලක් වෙන්න වෙලා තියෙන්නේ. එහෙන් රූප බැලුවා නම්, එහෙම නැතිනම් ඇහැ සමග ගනුදෙනු කළා නම් අපිට ඒ හරහා දුකක් ලැබෙන්න විදිහක් නැහැ. නමුත් නිකම්ම ගනුදෙනුවක් නෙමෙයි අපි කරලා තියෙන්නේ. කෙලෙස් සමග මිශ්‍ර වෙලා තණ්හාවෙන් යුක්තව කරන ලද ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් විදිහට අපිට ඒ හරහා දුක් විඳින්න පුළුවන්කම තියෙනවා. අපිට ඒ හරහා සැප සතුට ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ සතුට පවත්ව ගන්න බැරි වෙනකොට නැවත වතාවක් දුකට පමුණුවනවා, දුකට වැටෙනවා. ඒ නිසායි අපි ජීවිතය ගැන කතා කරනකොට අපි කතා කරන්නේ මේ ගනුදෙනුව ගැන අදහසක් අවබෝධයක් තිබුණේ නැති වුණා. එයින් ලැබුණ ප්‍රතිඵලය අපි අත්විඳිනවා. ඒ ගනුදෙනුවේ කෙලෙස් සමග මිශ්‍ර වෙලා සිද්ධ වෙච්ච ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලය අපි අත්විඳිනවා. ඒ තමයි අපිට හැම වෙලාවකම යම් යම් සිදුවීම් මුල් කරගෙන අපේ ජීවිතයේ දුක කියන කාරණාව ඉස්මතු වෙලා තියෙනවා. අපිට දුක කියන එක ටිකක් තදින් දැනෙන්න පටන් අරගෙන තියෙනවා. පුංචි කාලේ ඉඳන් අවස්ථාවට අනුකූලව යම් යම් වූ දුක් වලින්, දුක් පීඩාවන් වලින්
අපේ ජීවිතයේ තවල තියෙනවා. අපේ ජීවිතයට රිදිලා තියෙනවා. දවන තවන ගතිවලින් යුක්ත වෙලා තියෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට මේවා වෙනස් වෙන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතයේ හැදලා බැලුවොත් අපි නොයේක අවස්ථාවන් වල දුකටපත් වෙච්ච අවස්ථාවන් අතිවිශාලයි. ඒ දුක දැනුන අවස්ථාවන් විශාල බව මිසක් දුකෙන් මිදලා හිටපු අවස්ථාවන් ඒ අතර තිබුණා නෙමෙයි. එනිසා අපේ ජීවිතය මෙන්න මේ වගේ දුකකට පහුණුවලා තියෙනවා. ජීවිතයේ දුකක අත්විඳවලා තියෙනවා. එහෙමනම් මේ ජීවිතයේ දුකටපත් උනේ කොහමද? මේ ජීවිතයේ දුකට පමුණුවාලන්නේ කොහමද? අන්න ඒක තමයි මම මුලින් මතක් කළේ. මේ ආයතන හරහා සිද්ධ වෙන ගණිතනුවට තණ්හාව ආදී කෙලෙස්යන් මිශ්‍ර වෙලා කිලිටි කරන ධර්මයන් මේ සමග මිශ්‍ර වෙලා අපිට ලැබුණ ප්‍රතිඵලය තමයි දුක කියලා කියන්නේ. අපිට ලැබුණා වූ අවසානයේ ලැබෙන උත්තරය තමයි මුළු ජීවිතේම දුකකටපත් වුණා කියන කාරණය. එහෙමනම් අපි හිතලා බලමු ගොඩාක් දුර හිතන්න යන්නේ නැතුව ගොඩාක් ලොකු පරාසයකට යන්නේ නැතුව අපි අපේ ජීවිතේ පැත්තට හැරිලා බලමු. මේ කියන කතාව ඇත්තද? අපි මේ කියන ගනුදෙනුව හරහා කෙලෙස් සමග මිශ්‍ර වෙලා අපි මේ විදිහට දුක් විඳලා තියෙනවද කියන එක පිළිබඳව අපි හිතමු. ඇහැ හරහා අපි යම් රූප ගනුදෙනුවක් සිද්ධ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ඇහෙන් කරන්න පුළුවන්, එහෙම නැතිනම් ඇහැ හරහා කරන්න පුළුවන් එකම ගනුදෙනුව මේ වර්ණ රූපය සමග කරන ගනුදෙනුව විතරයි කියලා. හැබැයි අපි මේක දන්නේ නැති නිසා ඒ ඇහැ හරහා කරපු ගනුදෙනුව තුළ අපි දැකපු දේවල් ගොඩාක් නිර්මාණය කරගන්නවා. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩකඩන් ආදිය අපි මේ ඇහැ හරහා දැකපු දේවල් තුළින් නිර්මාණය කරගන්නවා. ඒ තුල අම්මා තාත්තා දුව දරුවෝ වෙන්න පුළුවන්, ඥාති හිත මිත්‍රාදීන් වෙන්න පුළුවන්. අපි මේ සියලු සම්බන්ධකම් ගොඩනගා ගන්නවා මෙන්න මේ ඇහැ හරහා කරපු ලද ගනුදෙනුවේ. දැන් මේ ඇහැ නිසා එහෙම නැතිනම් ඇහැ හරහා කරපු ගනුදෙනුව තුල බලන්න යම් වෙනස් වීම සිද්ධ වෙනකොට යම් කඩාවැටීමක් වෙනකොට කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට අපිට ඒ හරහා මොනතරම් දුකක් අපේ ජීවිතේට අත් වෙලා තියෙනවද කියලා. ගේ දොර යාන වාහන ආදී මේ දේවල් යම් යම් විදිහක විපර්යාසයන් වලට ලක් වෙනකොට කැඩිලා බිඳිලා යනකොට අපිට පුදුමාකාර විදිහේ දුකක් ගෙන දෙනවා ජීවිතේට. අපි හිතමු අපේ ඥාතිවරු මිය පරලව යනවා. ඒ වෙනකොට අපිට විශාල දුකක් අපේ ජීවිතයට එකතු වෙනවා. යමක් කැඩෙන එක බිඳෙන එක දුකක් නම්, කෙනෙක් මිය යන එක දුකක් නම්, ලෝකේ මිය යන තරමට අපිට දුක දැනෙලා තියෙනවද කියලා බලන්න. ලෝකේ ජීවත් වෙන ඕනෑම සත්වයෙක් මරණයට පත් වෙනවාමයි. අමරණීයත්වයට නොමැරී ඉන්න තත්වයට පත් වෙච්ච කිසිම සත්වයෙක් මේ ලෝකේ නැහැ. එහෙමනම් අපි හිතමු අපේ ඥාති නොවන විශාල පිරිසක් මිය ගියා මේ තියෙන කොවිඩ් උවදුර නිසා. එහෙම නැතිනම් පවතින
යුද වාතාවරණ නිසා. ඒ මියගිය කිසිම කෙනෙක් පිළිබඳව අපිටම අපේ හිත තුළ මහ විශාල දුකක් හටගෙන තියෙනවද කියලා බලන්න. හැබැයි අපිට යම් වෙලාවක ආරංචි වෙනවා අපේ සමීපතම ඥාතිවරයෙක් මිය පරලොව ගිහිල්ලා කියලා. ඒ වෙලාවේදී දැරෙන ස්වභාවය අපේ ජීවිතේට මහ පුදුමාකාර විදිහේ දුකක් දැනෙනවා. අපේ ජීවිතේ පුදුම විදිහට කඩා වැටුණා කියලා දැනෙනවා. සමීපතේකම මිය පරලොව ගිය වෙලාවක බලන්න හිතලා කෙනෙකුගේ වාහනයකට අපි නොදන්න කෙනෙකුගේ අපි දන්නේ නැහැ කාගේද කියනවා. නොදන්න කෙනෙකුගේ වාහනයකට යම් අලහවණියක් යම් හානියක් සිද්ධ වෙනවා නම් අපිට දුකක් දැනෙනවද කියන්නේ. හැබැයි තමන්ගේ වාහනේ යම් හීරීමක් හෝ සිද්ධ වෙනවා නම් යම් පළදුවීමක් හෝ සිද්ධ වෙනවා නම් ඒ මුල් කරගෙන තමන්ට දුකක් දැනෙනවනේ. දැන් බලන්න මේ ඇහැට පෙනුන එහෙම නැතිනම් ඇහැ හරහා සිද්ධ කළ ගනුදෙනුව තුළ තමන්ගේ කියන හැඟීම මගේ කියන හැඟීම මුල් කරගෙන තණ්හාව මුල් කරගෙන ගනුදෙනු කරලා තිබ්බ නිසා තමයි අපිට දුක කියනක ප්‍රකටව දැනෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. කනහරහා කරන ගනුදෙනුවත් ඔය වගේමයි. නහය දිව ශරීරය කියන මේ ආයතනයන් සියල්ල හරහා කරන ගනුදෙනුවේ මගේ කියන හැඟීමේ මම මගේ කියන හැඟීමේ තණ්හා දික්ටි වශයෙන් හැසිරුණු ගනුදෙනු කළ අන්න අපිට අපේ ජීවිතයේ දුක් බවට පත් වෙනවා. එහෙමනම් මේ ජීවිතය තුළ අපි දුක් විඳලා තියෙන්නේ කොහොමද කියන පණිවිඩය සහ ඒ දුකින් මිදෙන්නේ කොහොමද කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. සාරාංශකේය කල්පලක්ෂයක් බුද්ධත්වය පිණිස නියත විවරණ ලැබලා සමතිස් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයා මොනතරම් දුකක් විඳිනවද මේ ලෝකයා මොනතරම් මේ ජීවිතය තුළ අප්‍රමාණ දුකකට පත් වෙනවද කියන කාරණාව දැනගෙන අවබෝධ කරගෙන ඒ සත්‍යයගේ හිතසුව පිණිස ඒ සත්‍යයට මේ දුකින් එතර වීම පිණිස ලෝතර ධර්මයක් දේශනා කරන්න තියෙනවා. ඒ දේශනා කළ ධර්මය අපි චතුරාර්ය සත්‍ය ධර්මය කියලා හඳුන්වනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපි කෙටියෙන් ගත්තොත් දුක පිළිබඳ වූ කතාවක් පෙන්නනවා. මේ මුළු ලෝකයේ දුකක් පිළිබඳ වූ කාරණේ පැහැදිලිව පෙන්නනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී කියන මේ දුක් පිළිබඳව පැහැදිලි කරනවා. ඒ වගේම දුක්ඛ සමුදය සත්‍යයෙන් දී පැහැදිලිවම පෙන්නනවා මේ දුක හටගන්නට හේතුව. හේතුව තමයි මගේ කියන හැඟීමෙන් එහෙම නැතිනම් තණ්හාවෙන් ඇසුරු කරපු නිසායි. මේ ජීවිතය තණ්හාවෙන් වෙළුණ නිසා තමයි මේ දුක හටගත්තේ කියලා පෙන්නනවා. එහෙමනම් මේ දුකෙන් මිදෙන්න නම් මිදීම පිළිබඳව පැහැදිලි කරනවා. ඒ තමයි තණ්හාව දුරු කළ දුකෙන් මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. එහෙමනම් තණ්හාව දුරු කරන්නට නම් අනුගමනය කළ යුත්තේ මොන වගේ ක්‍රියාමාර්ගයක්ද
මොනවාගේ ප්‍රතිපදාවක්ද කියලා දුක්ඛ නිරෝධගාමිනී පටිපදා එහෙම නැතිනම් දුක නිරෝධ කිරීමේ මාර්ගය කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අපේ ජීවිතය ගැන නෙමෙයිද කියලා අපි ගැන නෙමෙයිද කියලා අපේ මේ ජීවිතය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන අපි මුලින් හඳුනගත්තා ඒ තුල දුක තියෙන්නේ මෙන්න මේ විදිහයි කියලා හඳුනගත්තා මගේ කියන හැඟීමෙන් මේ ගනුදෙනු කළාම මහ විශාල දුකකට පත් වෙනවා කියලා. එහෙනම් තණ්හාව නිසායි මේ දුක තියෙන්නේ. එමනම් ඒ තණ්හාව දුරු කළ දුක දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ ජීවිතයෙන් ගොඩාක් ඈත් කරගෙන තියෙනවා අපි. අපිට නොතේරෙන මහ ගැඹුරු අර්ථයක් මේ තුල තියෙන්න පුළුවන්. හරි සියුම් අර්ථයක් මේ තුල තියෙන්න පුළුවන්. හැබැයි මේ කතා කරලා තියෙන අපේ ජීවිතය ගැන වෙන යමක් ගැන නෙමෙයි. අපි කවුරුත් ජීවිතය තුල මූණ දෙන ජීවිතය තුල අත්විඳින ජීවත් වෙන ස්වභාවය පිළිබඳවයි දේශනා කරේ. ඒ ස්වභාවය තුළ අපි කොච්චර දුක් විඳිනවද කියන එකයි පැහැදිලි කළේ. එහෙම දුකක් විඳින්නට හේතු වුණ හේතුවයි පැහැදිලි කළේ. අපි දක්ෂයි නම් ඒ හේතුව හඳුනගෙන ඒ හේතුව නැති කළොත් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා කියලායි පැහැදිලි කළේ. ඒ දුකෙන් නිදහස් වෙන්න නම් ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙලයි දේශනා කළේ. එහෙමනම් මේ අපි කතා කරන මේ කාරණාව පරිබාහිරව පෙන්නපු සිද්ධියක් නෙමෙයි. අපිට අපේ ජීවිතේම පෙන්නපු අවස්ථාවක්. ජීවිතේ තුලින්ම පෙන්නපු අවස්ථාවක්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට ආමන්ත්‍රණය කළ තියෙන්නේ අපට නොපෙනිච්ච අපිට හසු නොවුන අපේම ජීවිතය පිළිබඳ වූ කතාබහයි අපේම ජීවිතය තුළ තියෙන මහා කටුකත්වයයි මහා දුක්බර කතාවයි අපේ ජීවිතය තුළ තියෙන මේ දුක් වූ ස්වභාවයේ පිළිබඳව පැහැදිලිවම දේශනා කරනවා ඒ විතරක් නෙමෙයි ඒ ස්වභාවයෙන් මිදෙන්නේ කොහොමද කියන යථාර්ථයත් අපිට දේශනා කරනවා ඒ මිදිලා ජීවිතය සැපවත් වූ භාවයකට පත් කරන්නේ කොහොමද නැවත දුකට නොවැටෙන විදිහට මේ ජීවිතය ස්ථාවර කරන්නේ කොහොමද කියන මෙන්න මේ තහම තමයි දහම් පණිවිඩය තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඒ නිසායි අපි මාතෘකා වශයෙන් තබන්නට යෙදුනේ භාවනාවම ජීවිතයයි කියලා. ජීවිතය වෙනවත් භාවනාව වෙනවත් අප සිද්ධ කරන්න පුරුදු වෙලා තියෙනවා අද වර්තමානයේදී. ජීවත් වෙනවා අපි වෙනම ජීවිතයක් පොයේ දවසට වෙන්න පුළුවන්. එහෙම නැතිනම් විවේක දවසකට වෙන්න පුළුවන් අපි වෙනම වෙන් කරගෙන භවනා කරනවා අපි දන්නේ නැහැ අපි අපේ මුළු ජීවිතේම භවනාවක් කියලා ඒ නිසායි භවනාවම ජීවිතයයි කියලා අපි මාතෘකාවසෙන් තබලා මේ වැඩසටහන් මාලාවක් ආරම්භ කරේ මින් ඉදිරියට ඔබට පැහැදිලි කරන්නම් මේ භාවනාව ජීවිතේම කරගන්නේ කොහොමද කියන එක ජීවිතේම භාවනාවක් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හිතමු අපි උදේ නැගිටිපු වෙලාව ඉඳන් රාත්‍රියේ නිින්දට යන වෙලාව වෙනකම් අපිට ඒ මුළු දවසම ගත වෙන්නේ එදිනෙදා වැඩ කටයුතු
සමග ඒ නොයෙකුත් තමන් රාජකාරී මට්ටමින් හෝ වේවා නොයෙකුත් වැඩ කටයුතු සමග තමන්ගේ ජීවිතය යෙවිල යනවා ඒ ගිවිච්ච හැම වෙලාවකම අපි ජීවිතය තුළ මොන රාජකාරී කටයුතු කළා යම් කෙනෙක් අධ්‍යාපනය ලැබනවා වෙන්න පුළුවන් යම් කෙනෙක් රැකියාවක් කරනවා වෙන්න පුළුවන් යම් කෙනෙක් රැකියාවක් නොකර ගෙදරදී ගෙදර ජීවිතේ ගත කරනවා වෙන්න පුළුවන් මොන විදිහයක කටයුතු කළත් උදේ අවදි වෙච්ච වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යන වෙලාව වෙනකන් අපි ගනුදෙනු කරලා තියෙන්නේ අපි වැඩ කරලා තියෙන්නේ මේ ආයතන හයත් එක්කනේ एक अभी मुलिंग बंधव साकले पेहदली कले मन मे करे दोष सहितव किले सहितव करपू गणुदेनुवा अन्नपीटे गणुदेनुवे दुपीडा वतिकर वर्णट हेतु सिद्धि टीका निर्माण करलती हेतु निर्माण එහෙමනම් අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා මේ ජීවිතයේ දුකයි ඒ දුකට හේතුවයි. එහෙමනම් ඒ ජීවිතයේ ජීවත් වෙනකොට ඒ දුක දුරු වෙන විදිහට කටයුතු වෙන විදිහට ජීවිතේ පවත්වන්න පුරුදු කළා නම් අන්න දුකේ මිදීමත් මිදීම සඳහා අනුගමනය කරන ප්‍රතිපදාව कारण अपे अपे जीविते तुल मेकरन गनु दिनु टिक खेले समग मिश्र वेन स्वभावे हंदुना गन्नट वेनो ए हंदुना गनीम पिनिस अपिट हुदट नुवनत ए वगेम एट यमु करन्न पुलुवन सिहियत उपदवा गन्नट ओन සිහියත් නුවණත් ඇතුව අපි අපේ ජීවිතය ගත කරනවා නම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් දේශනා කළ අපේ ජීවිත කතාව ඇතුළාන්තය අපිට දකින්න පුළුවන්කම කියන තැනකට ගේන්න වෙනවා ගේන්න පුළුවන්කම ලැබෙනවා ඒ නිසා මින් එහාට කියන කරුණු ටික හොඳටම අවධානය යොමු කරලා ශ්‍රවණය කරන්න. මොකද ඒක බොහෝසේ ජීවිතයට වටිනා කාරණා ටිකක් වෙනවා. අපි අපේ ජීවිතය තුළ දවස ගත කරලා තියෙන්නේ නුවණින් යුක්තවද කියන එක පිළිබඳව ඔබටම තේරෙනවා ඇති අපි කරපු සමහර දේවල් තුළ පස්ති හිතන අනේ අපරාධ මං එහෙම කළේ එහෙම නොකර ඉන්නයි මට තිබුණේ වගේ සිතුවිලි ඒ වගේ පසුතැවිලි විහිම් උපදින්නවා එයින් පැහැදිලි වෙනවා අපි මේ දේවල් කරන වෙලාවේදී හොඳට නුවණැතුව කල්පනා කරලා ඒ කටයුතු කරලා නැහැ කියන එක මම සරල උදාහරණයක් ගත්තේ මේ සරල සිදුවීමක් මේ කිව්වේ ඒ අපේ මට්ටමේ හැටියට අපිට තේරෙනවා අපි සමහර වෙලාවල් වලදී නෝන නැතුව කටයුතු කරලා තියෙනවා කියලා. සමහරවිට තමන්ටම කියා ගන්න අනේ වගේ මෝඩකම මම මෙහෙම දේවල් කරානේ. අනේ වගේ මෝඩකම මම මෙහෙම දේවල් හිතුවනේ. කියලා දවසෙන් තමන්ටම තේරෙනවා තමන්ගෙන් සිද්ධ වෙච්ච අතපසු වීම. දුර්වලකම. ඒ තමන්ගේ මට්ටමට තේරෙන මට්ටම. නමුත් තව 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 නුවණ වැඩෙනකොට ඒ නුවණට තේරෙනවා මොන තරම් දේවල් ටිකක් අපි මෝඩකමට කරලා තියෙනවද කියලා. ඒක ගැඹුරට යනකොට තේරෙවි.
හැබැයි ඒ දේවල් මතක් වෙන්න හෝ ඒව දේවල් දැනෙන්න හෝ ඒ ගැන සිහියක් තියෙන්නට ඕන. එළඹ සිටි බවකට පත් වෙන්නට ඕන. සිහියෙන් හිටියේ නැතිනම් තමා තුලින් එහෙම වැරද්දක් සිද්ධ වුණාද කියලාවත් අඩුපාඩුවක් වුණා වැරද්දක් වුණා දුර්වලකමක් සිද්ධ වුණා කියලාවත් දැනෙන්නේ නැහැ. එහෙනම් දැන හඳුනා ගන්නට එහෙම නැතිනම් දැන ගන්නට දැනෙන ස්වභාවයට පත් වෙන්නට නම් සිහියෙන් සිටිය යුතු වෙනවා. ඒ පිළිබඳව හඳුනා ගන්නට හොඳ නුවණක් තිබිය යුතු වෙනවා. එනම් මේ සිහිය සහ නුවණ අපේ ජීවිතය තුළ අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සිහි නුවණ එහෙම නැතිනම් යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම පිළිබඳව දේශනා කරනවා උපමාවක් පෙන්වනවා. උදෑසන හිමිදිරියේ හිරු පායන්නට පෙර ඉර පායන්නට මද වේලාවකට පෙර අතව පැය භාගයකට පමණ පෙර වටින් පිටින් එළිය වැටිලා ප්‍රදේශයේ ටික ටික ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. මේ ආලෝකයට කියනවා අරුණ කියලා. එහෙම නැතිනම් අරුණ ආලෝකය කියලා. මේ ආලෝකයේ පණිවිඩයක් අරන් එනවා. ඒ පණිවිඩය තමයි තව ටිකකින් ඉර උදාව සිද්ධ වෙනවා කියලා. ඉර උදා වෙන්නට පෙර ආතුවයි මේ පණිවිඩය ලබා දෙන්නේ. තව ටික වෙලාවකින් ඉර උදා වෙනවා කියලා. එහෙමනම් මේ ඉර උදා වීමේ පෙර නිමිත්තක් තමයි අරුණෝදය කියලා කියන්නේ. අරුණ කියලා කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේශනා කරනවා නිවනට අරුණෝදයක් වගේ. එහෙම නැතිනම් නිවන කියන ධර්මතාවයට පෙර නිමිත්තක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. සිහි නුවණින් යුක්තව කටයුතු කරන එක, එහෙම නැතිනම් නුවණින් මෙනෙහි කරන එක නිවනට පෙර නිමිත්තක් වගේ කියලා. එවනම් අපි මේ පෙර නිමිත්ත නැතුව ඉර උදා වෙනවා කියන එහෙම නැතිනම් අරුණ නැතුව ඉර උදා වෙනවා කියන එකක් පරවන්න පුළුවන්කමක් නැහැ මේ ලෝකේ. මේ ලෝකේ යම් කොතරට ඉර පෑවුවත් ඉර උදා වුණත් අරුණෝදය සමග යම් කාලය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඉර උදා වීමට මොහොතකට හෝ එහෙම නැතිනම් ටික කාලයකට කලින් වටින් පිටින් එළිය වැටිලා ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේ නිවනටත් අරුණෝදය හැටියට පෙන්වුවේ එහෙම නැතිනම් පූර්ව නිමිත්ත හැටියට පෙන්වුවේ මේ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. එහෙමනම් අපි අපේ ජීවිතයට එකතු විය යුතු පූර්ව නිමිත්තක් විදිහට මේ සිහි නුවණ අවශ්‍ය වෙනවා. නුවණ සුතමේ ඥාණයෙන් එහෙම නැතිනම් දහම් කරුණු අහලා හොත්තට ඒ පිළිබඳව දැන ගැනීම කළ යුතු වෙනවා. ඒකට කියනවා සුතමේ වශයෙන් ගෙන ඥාණය කියලා. සුතමේ ඥාණයක් නොතිබෙන්නේ නම් අපිට මේ මඟ පටන් ගන්නටවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොත්තට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම හොත්තට සිහිය පවත්වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සිහිය පිහිටුවාලීම පිළිබඳව මනාව දේශනා කරන්නට යෙදුණා. සතින් උපට්ඨපෙත්ව සිහිය පිහිටුවීම පිළිබඳව විශේෂණය කළම පෙන්නනවා දේශනා කරනවා. භාවනාවකට ජීවිතය යොමු කරවනවා නම් ජීවිතයේ තුල භාවනාවට ඉඩ හදලා දෙනවා නම් මේ ජීවිතයේ තුල අපි කරන කියන හැම වෙලාවකම සිහියෙන් ඉන්න පුරුදු කරලා තියෙනවා. කරන වැඩේට
සිහිය පුරුදු කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා තියෙන්නේ. සිහියේ පිහිටා ඉදමින් කරන ඕනෑම වැඩ කටයුත්තක නිරත වෙන්නයි. කරන කරන වැඩේට සිහියෙන් ඉන්න ගියොත් මේ තුල දෝෂ ගණනාවක් තියෙනවා. සිහිය නුවණ කියන කාරණාවට වැඩෙන්න පුළුවන් කමක් නැහැ. වැඩක් කරලා ඉවර වෙනකොට ඒ සිහිය ඉවරයි ඊළඟ වැඩේදී ආයෙත් අලුතෙන් සිහියකින් පටන් ගන්න වෙනවා. මේ සිහිය අවස්ථාවෙන් අවස්ථාවට මාරු වෙනවා. බුදුරජාණන් වහන්සේ සිහියේ පිහිටා සිටීම පිළිබඳව මනවින් සිහිය පිහිටවන ක්‍රමය පිළිබඳව දේශනා කරනවා. සතින් උපට්ඨපෙත්වා කියන වචනයට අර්ථය දෙනවා නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැනදී සිහිය අභිමුඛ කොට සිහිය පිහිටවා ගන්න කියලා පෙන්නනවා. කොතනද සිහිය පිහිටවන්න කියන්නේ? නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා. මේ නාසය අග හෝ තොල් දෙක ළඟ. ඒ පිහිටවන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී දීර්ඝව පැහැදිලි කරනවා. දැනට ඒ පිළිබඳව අදහසක් විතරක් හිතේ තබා ගන්නට මේ නාසයක හෝ තොල් දෙක ළඟ හොඳට සිහිය පිහිටවා ගැනීම කළ යුතුයි. මනාව සිහිය පිහිටවන තැන හැටියට පෙන්වන්නේ මේ නාසයක හෝ තොල් දෙක ළඟ. මෙන්න මෙතන සිහිය පිහිටුවා ගත්තහම කරන කියන හැම ගනුදෙනුවක්ම ඒ පිහිටා ගත්තා වූ සිහියෙන් ඉඳගෙනයි නුවණින් යුක්තව විමසලා බලන්නේ. මේක කෙටි උදාහරණයක් විදිහට ගත්තොත් කෙනෙකුට පෙනීමේ යම් දෝෂයක් තියෙනවා නම් අපි හිතමු කෙනෙකුගේ පෙනීම බොඳ වෙච්ච ස්වභාවයෙන් නම් පෙනෙන්නේ. යම් පෙනීමක දෝෂයක් තියෙනවා මේ කෙනාට. ඒ නිසා මේ කෙනාට අපි හිතමුකෝ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා පරීක්ෂා කරලා බැලුවට පස්සේ මේ කෙනාට මේ ඇහි දෝෂයක් තියෙනවා. ඒ නිසා උපැස්සුවලක් එහෙම නැතිනම් ඇස් කණ්ණාඩි පාවිච්චි කරන්න කියලා වෛද්‍යවරයා නිර්දේශ කරලා ඒ කණ්ණාඩියක් සකස් කරලා දෙනවා ඒක පළඳින්න කියලා. දැන් මේ කණ්ණාඩිය දාලා එහෙම නැතිනම් මේ ඇස් කණ්ණාඩිය පාවිච්චි කරනකොට අර බොද වෙච්ච ස්වභාවය අයින් වෙලා ගිහිල්ලා හොඳට පේන මට්ටමට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මට්ටමට රූප පේන්න පටන් ගන්නවා. එහෙමනම් මේ කණ්ණාඩියෙන් කළා අර බොඳ වෙලා තිබුණා වූ පරිසරය හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමට සකස් කළා දුන්න එක. එතකොට මේ කණ්ණාඩිය උපකාරකයේ ධර්මයක් වුණා මේ පෙනීම ටිකක් පිරිසුදු කරලා දෙන්න. එහෙම නැතිනම් ඒ තිබුණ අඩුපාඩු ටික හැදිලා දෙන්න. එහෙමනම් මේ තිබුණ දෝෂය දුරු කරන්න කණ්ණාඩි දෙක පාවිච්චි කරනකොට දැන් අපි බලන්නේ කණ්ණාඩිය හරහා. දැන් කණ්ණාඩිය හරහා දිගටම බලන්න වෙනවා. මොකද කණ්ණාඩිය නැතුව බැලුවොත් බොද වෙලා පේන්නේ. කණ්ණාඩිය හරහා බැලුවොත් තමයි ඒ බොද වෙච්ච බව ඉවත් වෙලා හොඳට පැහැදිලිව පේන්නේ. දැන් අපි යමක් දිහා බලනකොට කණ්ණාඩියක් දානවා. තවත් යමක් දිහා බලනකොට තව කණ්ණාඩියක් දානවා. තව දෙයක් දිහා බලනකොට තවත් කණ්ණාඩියක් දානවා කියලා අපි එකින් එක බලන දේ දිහා බලන්න විවිධ කණ්ණාඩි පාවිච්චි කරනවා නැහැ. අපි මේ තියෙන දෝෂේ දුරු කරන්න භාවිතා කරපු කණ්ණාඩිය දාගෙන බලනගෙන
අපි එදිනදා ජීවිතයේ වැඩ කටයුතු ටික සිද්ධ කරනවා. කණ්ණාඩියේ ගලවලා පැත්තකට තිබ්බොත් අපිට පේන එකේ දෝෂ සහිතයි. බොඳ වෙලා පේන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි මේ බලන හැම වෙලාවකම කණ්ණාඩි දෙක පැලඳගෙන ඉන්න. කණ්ණාඩි හරහාම බලන්න. එහෙනම් කරන කරන වැඩේට බලන බලන දෙයට අපි කණ්ණාඩි මාරු කළේ නැහැ වගේ. කරන කරන දෙයට සිහිය මාරු කරන්න අවශ්‍ය නැහැ. සිහිය හරියට අර ඇස් කණ්ණාඩි දෙක වගේ උපැස්සිය වල වගේ සිහිය හරහාම බලන්න පුරුදු වෙන්න. මේක ටිකක් මූලිකව අපහසුයි කියලා ඔබට තේරෙවි. නමුත් පුරුදු වුණාම පුදුම පහසුකම් තියෙනවා. ඒ නිසා කණ්ණාඩි දෙකක් පළඳින යම් කෙනෙක් ඉන්නවා නම් ඔය කියන අවස්ථාව යම් කෙනෙකුට අත්දැකීමක් ඇති. හරිම අපහසුවක් තේරෙයි මුල් කාලවලදී. කණ්ණාඩි පළඳිනකොට ඒක මහා බරක්. ඒ කියන්නේ හරි අපහසුතාවයක් දැනෙනවා. හැබැයි අපහසුයෙන් මේක ටික කාලයක් කරගෙන යනකොට පස්සේ සමහරලාට කණ්ණාඩි දෙක පළඳගෙන ඉන්නවද කියලාවත් දැනෙන්නේ නැති තරම්. කණ්ණාඩි දෙක පළඳගෙන ඉන්නවද කියලාවත් දැනෙන්නේ නැති තරම් තමන්ට ඒක සමන්ගේ ජීවිතේ බවට පත් වෙනවා. එච්චරකට තමන්ට ඒක හුරු වෙලා යනවා. සිහියත් ඒ වගේමයි. අපි අපේ ජීවිතයේ සසරක් පුරාමට සිහියෙන් යුක්තව කරලා තියෙන ගනුදෙනු බොහොම අඩුයි. සසර පැත්තකින් තැබේවා. මේ ජීවිතය අපි සිහියෙන් සියලු වැඩ කටයුතු සිද්ධ කරලා නැහැ. සිහියෙන් යුක්තව වැඩ කරලා තියෙනවා නම් බොහොම අඩුයි. ඒද පුරුදු පුහුණු කරන ලද මනවින් පිහිටවන ලද සිහියකින් කරලා තියෙනවා නම් ඒක නැතිම තරම්. යම් කෙනෙකුට යම් මට්ටමක මේ කියන ධර්මය අහලා ජීවිතයට යොදාගෙන උත්සාහවත් වුණා නම් යම් කෙනෙක් ඔහු සිහිය යම්තාක් භාවිතා කළා ඇති. හැබැයි ඒද මුළු ජීවිතේ පුරාවම සිද්ධ කළ දෙයක් නෙමෙයි. දැන් හුරු වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සිහිය නැතුව සිහියෙන් තොරව පුරුදු වෙච්ච ප්‍රමාණය අතිවිශාලයි. ඒ නිසා අලුතෙන් යමකට පුරුදු වෙනකොට අපිට බොහොම අපහසුයි. හැබැයි බොහොම කෙටි කාලයක් අපහසුයෙන් හෝ පුරුදු වුණාට පස්සේ ඒක අපේ ජීවිතේ බවට පත් වෙනවා. ඒ නිසා සිහියෙන් යුක්තව කටයුතු කිරීම අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. ඒ නිසා අපිට ජීවිතයේ අපේ සිහි ඇතුව ජීවත් වෙන ජීවිතයක් බවට පත් කරන්න වෙනවා. මේ අමුතු භාවනාවක් නෙමෙයි මේ ජීවිතය තුළ පුංචි දැක්මක් ඇතුව කටයුතු කරන ක්‍රියාවලියක් බවටයි පත් වෙන්නේ. එහෙම නැතුව වෙලාවකට අපි භාවනා කරනවා කියලා භාවනාව වෙනම කරගෙන ඒක නතර කරලා ඊට පස්සේ වෙනම ජීවත් වෙන්න උත්සාහ කරනවා. ජීවිතයයි භාවනාවයි දෙකක් බවට පත් කරගෙන තියනවාද? නමුත් ජීවිතය කියලා කියන්නේ භාවනාවෙන් යුක්ත වෙච්ච බවක්ම බවට පත් වෙන්න නම් භාවනාවම ජීවිතේ බවට පත් විය යුතු වෙනවා. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. සිහියයි නුවණයි දෙක එක්තැන් වෙලා කටයුතු කළොත් නුවණින් විදර්ශනාව පැත්තට යථාර්ථය පැහැදිලි කරන පැත්තට ආරම්භය වෙන්නේ නුවණ කියන කාරණය මෙනෙහි කිරීමෙන්. ඒ වගේම හිතේ එකඟතාවය නිර්මාණය කරලා නීවරණ ධර්මයන් දුරු කරන්නට අවශ්‍ය කරන සමාධිය නිර්මාණය කරන්නේ සීයෙන්. සතිය තමයි සමාධියට උපකාරක ධර්මයක්. ප්‍රඥාව, විදර්ශනාව, එහෙම නැතිනම් නුවණ ඇති කරවන්නට යෝනිසෝ මනසිකාරය, එහෙම නැතිනම් නුවණ මෙනෙහි කිරීම විදර්ශනාවට උපකාරයක්. එහෙමනම් සිහියයි නුවණයි දෙක එක්තැන් වෙච්ච තැන නීවරණ දුරු කරන්නට සමතයක් ඇති වෙන්නට හිතේ එකඟ භාවයක් කලබලකාරී මානසික මට්ටම එකඟතාවයකට පත් කරන්නට උපකාර කරන ධර්මය. අනුවණකමින් යුක්තව කරන ලද ගනුදෙනු ටික නතර කරලා
නුවණක් ඇතුව ඇත්ත තේරුම් අරගෙන සිද්ධ කරන ගනුදෙනුවක් බවට පත් කරන්නට උපකාර වෙන ධර්මයේ තමයි නුවණින් මෙනෙහි කිරීම. ඒ නිසා මේ නුවණත් සිහියත් කියන ධර්මතා දෙක අපේ ජීවිතය තුළ අපි කටයුතු කරනවා නම් එයින් ලැබෙන ප්‍රයෝජනය අති විශාලයි. එයින් ලැබෙන යහපත අති විශාලයි. ජීවිතය තණ්හාව මිශ්‍ර කරලා කෙලෙස්යන්ගෙන් යුක්ත කරලා ජීවත් කරවපු නිසා ලැබුණා වූ විපාකය අති භයානකයි. දුකට පමුණුවන දුක් පීඩා ඇති කරන දුකම ජීවිතේ බවට පත් කරන ස්වභාවයක තමයි ඒ ජීවිතයේ විදියට ජීවත් කළාන. හැබැයි අපි බුද්ධිමත්ව කල්පනා කරලා කටයුතු කළා සිහියයි නුවණයි ඇතුව ජීවිතේ ගත කරන්නට අපි ජීවිතය තුලින් කටයුතු කරනවා නම් ඒ දුක දුරු කරලා ඒ පීඩාවන් දුරු කරලා ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙලා මේ දුකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරන තැන දක්වාම ගමන් කරන්නට හේතු වෙන උපකාර වෙන ධර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා අද දවසේ මම මේ මූලික ප්‍රවේශයක් විදිහටයි මේ විදිහේ දේශනාවක් සිද්ධ කළේ. ඉදිරියේදී අපි මේ පිළිබඳව තවදුරටත් ජීවිතය කියලා කියන්නේ කොයි වගේද කියන එකත් ඒ ජීවිතය තුළ භාවනාව අපේ ජීවිතයෙන් කොහොමද දකින්නේ කියන කාරණාවත් කතා කරලා භාවනාවම ජීවිතයක් බවට පත් කරගන්න විදිහ පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඒ සඳහා මේ දේශනාවත් උපකාර වේවා උපනිශ්‍රේ වේවා කියලා කවුරුත් කල්පනා කරන්නට. හොඳයි එහෙමනම් අදට නියමිත දේශනාව මෙතකින් අපි සමාප්ත කරනවා. ඒ තුලින් ජනිත කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ සංඝ පීතෘන් වහන්සේලාට ඔබ අප හැම දිනෙකම නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ට විශේෂයෙන්ම කැනඩාවේ වැන්කුවර් නුවර පදිංචි අනුර විරරත්න මහත්මා ප්‍රදීපා විරරත්න මහත්මිනී නමින් මිය පරලොව යන්නට යෙදුන ඒ පරම්පරාගත සංසාරගත මියගියා වූ මෞදෙමාපියන් ප්‍රධාන කොට ඇති යම් මියගිය ඥාතිවරයෙක් වෙනා ඒ හැම දිනාටම ඒ වගේම පොදුවේ රටවාසී ලෝකවාසී මියගිය සියලු දෙනාට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් ඊන් අත විඳිලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපතාව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන පුණ ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප ධම්මගට යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ බොහෝම කල්යාණ මිත්‍ර යුක්තව සිහිපත් කරන සත්පුරුෂයන් කමින් යුතුව නම කියන්නට අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ. ඒ අතුලකට සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයට අප ගෞරවනීය නායක මායිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට ඒ වගේම පාරණ සේනාසනයේ වැඩවාසය කරන සුදස්සී ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය මේ වෙලාවේ සත්පුරුෂකමින් යුතුවම සිහිපත් කරනවා. උන්වහන්සේලාට අපි ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී භාවය ලැබිලා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය උපනිශ්‍රේ වේවා කියන තැනකින්. ඒ වගේම අද දායකත්වයේ දරණ ලබන කැනඩාවේ වැන්කුවර් නුවර පදිංචි අනුර විරරත් මහත්මා ප්‍රදීපා විරරත් මහත්මිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඒ තරිත පුතණුවන්ටත්
නූතාරා ඒ දියණියටත් විශේෂයෙන්ම උපන්දිනයන් නිමිති කරගෙන ආශිර්වාද කරන්නට ඒ වගේ මේ දරුවන්ගේ ඉදිරි අනාගතයේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඉදිරි අනාගත ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට කියන අදහසින් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේ මේ වැඩසටහනට සම්බන්ධ වන සියලු දෙනාට උතුම් ධර්ම අවබෝධයේ පිණිස හේතු වෙන්න කියලා ආශිර්වාද කරනවා එහෙමනම් මේ හැම දිනාටමත් විශේෂයෙන්ම මේ සීක YouTube නාලිකාව කටයුතු සිදු කරන මහී මහත්මයා ඒ වගේ මෙම පවුලේ ඒ දිනිත් මහත්මිනිය ඒ වගේ මේ දියණිය ඇතුළු මේ පවුලට සහසම්බන්ධ දේවෝපියන් ඒ සහෝදර ඥාතීන් ඇතුළු මේ හැම දිනාටම පොදුවේ ලෝකවාසී සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට කරන රැකී රක්ෂා කටයුතු දිනුවෙන් දිනුවටපත් කර ගන්නට අධ්‍යාපනයේ ලැබෙන දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට ධර්මානුකූල ජීවිතයක උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට මේ සිදු කළා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි මහා සංඝරත්නය වෙනුවෙන් මේ හැම දිනාටම ආශිර්වාද කරනවා ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වෙන්නට කියන කලණ සිත් ඇතුව ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.